වෙලා තියෙනවා. ඒ වගේම පෙබරවාරි 7 වෙනිදා වෙනකොට විදේශිකයන්ගේ සිට ලංකාවට ගෙන ආපු ප්‍රමාණය 85,183ක් වෙනවා. මේ තමයි රටේ යුරුවන් ගැන අඬන අයට දෙන්න තියෙන පණිවිඩය. අපි තා පුංචි රටක් සම්පත් අඩුයි. ඒ වගේම ගුවන් තොටුපළවල් වසා තිබෙන බලාවක ඒ සියලු ක්‍රියාකාරකම් අපේ අඩුපාඩු ඇති. අපේ නෙමෙයි මුළු ලෝකෙම සියලුම ක්ෂේත්‍රවල අඩුපාඩුකම් තියෙන මේ අංශේ. එනිසා එය සාපේක්ෂිතවයි බැලුවේ යත්තේ. අපිව තනි කරලා ඉවරලා ප්‍රහාරයන් එල්ල කිරීම හරිම ඉතාමත්ම පහත් දේශපාලන ව්‍යාපාරයක් හැටියටයි මම සලකන්නේ. විශේෂයෙන්ම 85,183ක් ඊයේ වෙනකොට ලංකාවට ගෙනල්ලා තියෙනවා. රජයේ වියදමින් නිරෝධානයේ මධ්‍යස්ථානවල නිරෝධනයේ සංඛ්‍යාව 44,602ක් වෙනවා. ඒ වගේම මුදල් ගෙවා නිරෝධානයේ වූ අය 40,000ක් ඒක අකටු සින්න. දැන් පෙබරවාරි 7 වෙනිදින ගත්තොත් ගුවන් යානා 15කින් 1113ක් ලංකාවට අරගෙන ආවා. ඒ 1113ෙන් 71ක් සවුදි අරාබිය. මාලදිවයින් 97ක්. කටාර් රාජ්‍යයෙන් 212ක්. UAE එහෙම නැත්නම් ලංකාවට 36යි සවුදි අරාබියෙන් 76යි ඉන්දියාවෙන් 40යි කටාර් රාජ්‍යයෙන් 127යි කුවේට් වලින් 150යි මේ සෑම අවස්ථාවකම අපි සෑම ගුවන් යානයකම අවම වශයෙන් ආසන 50ක් අපි වෙන් කරනවා අනිකුත් කණ්ඩායම් සමග අපේ ඔය රට විරුවන් කියන කණ්ඩායම ගෙන ඒමට 750කට අපිට ගන්න පුළුවන් එක දවසක එක ඒච ඉක්මවා යන තැනකටත් ආවොත් ඒකත් අපි ආපහු වරලා නැහැ මොකද හොඳ මුදා 7 වෙනිදා 1113ක් අපි ගෙරලා තියෙනවා ඉතින් ඒ නිසා ඒ වගේම ප්‍රශ්නයක් වතුරා ජෝඩාන් වල කර්මාන්ත ශාලාවක ඇති වෙච්ච සත්වයක් සම්බන්ධ ඒ සම්බන්ධව තානාපති කාර්යාලයට දැනුම් දුන්නා ඒ දැනුම් දීලා විශේෂ ගුවන් යානයක් කරලා අද දවසේ UL 554 යානේ අද 284 දෙනෙක් ජෝඩාන් වල ඉඳන්ගෙන තේ නිසා මම හිතන්නේ මේ මැසිවිලි කියමින් එහෙම නැත්තම් මේ චෝදනා කරමින් රජය කිසිම දෙයක් මේ සම්බන්ධ බලන්නේ නැහැ කියලා අපි බොහොම පැහැදිලිව කියන්නට උනේ ලෝකෙම අපහසුතාවයක ඉන්න කාලේ සාපේක්ෂිතව අපි මේ පුංචි රට හැටියට සීමිත සම්පත් එක්ක මේ කරන වැඩේ සහ මේ ගෙන යන වැඩපිළිවෙල මෙයා තේම අපිට හැංගී ගිය එක කරුණක් තමයි අවශ්‍ය තරම් නිරෝධායන පාසුකම් නොමැති නිසා මේ ශ්‍රමිකයන් ලංකාවට ගෙනීම අපහසු බව. ඒ නිසා අපි තීරණය කරා විදේශ රැකියා කාර්යාංශයේ මගින් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වහාම මේ සඳහා සුදුසු ස්ථාන හමුදා අංශ සහ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කළා ඔවුන්ගේ අධීක්ෂණයේ යටතේ තෝරාගෙන එවැනි මධ්‍යස්ථාන ගණනාවක් වහාම ස්ථාපිත කරන ලෙස. ඒ වගේම මම විදේශ රැකියා කාර්යාංශයට නියෝග කරා ඔවුන්ගේ මුදලින් දැනට වසා දමා තිබෙන හෝටල් හෝ වෙනත් ගොඩනැගිලි කුලියට හෝ බද්දට අරගෙන හරි මේ ක්‍රියාවලිය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න කියලා පැෆරල් සංවිධානය සර්වෝදය ඇතුළු රාජ්‍ය නෝන සංවිධාන කීපයක් මේ සාකච්ඡාවට සහභාගි වුණා. ඔවුනුත් මේ සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉතා ඉක්මනින් පුළුවන් විදිහට සොයා දීමටත් ඒ සඳහා යම් ඔවුන් නඩත්තු කිරීම සඳහා යම් අවශ්‍යතාවයන් වේ නම් ඒවා සපුරා දීමටත් සූදානම් වුණා.